अरे रे सिरिमलागे सिरिमला दोडोन हुट पट हम कोल्लो बल्लो में यूट्यूब चैनल करना दे मटत में और दो हाथा तक इंदला में यालो की ना मनाहर कराने की ना मतलब कम में ही कराना है कम में लेकर ढेटी है कमान दे दी ना लुगा ने मेरे जाना पियों दिवा कुलियों दिवा करने पुला गई अभी मेरे में पहले था मैं प्रोग्राम के शूट कला हम मैं आंटी वाले बालने कोटा मेरी माता विनय अपने ने मागे खटटे मामा मैं गोड़क दारुनु देवान किया ला मैं यादू की हुआ मैं सारा पुण्डा कालगोरा में किया ला मुझे हेतु है मैं आंडू है चर शुरू तेरा ना आंडू अपने एक इंसान मैं कोई वेला अभी मेरे का केरोल जाए इधर नहीं थी मेरे का केरोल जाए मत पास थी आप आओ जी करना बैन है एक इंसान इतनी पुण्डक तीन में कला आधे पुण्डा सारा आधु कल्ला कराना किया पड़ी छोटे ही कुदा लगा मांगी अब तो रहे दिन में अपने के जो तो मैं जी पड़ी छोटे का दाल लगा मांग ये बात आ मेरे वाट अपने एडवर्टाइजमेंट करना है कोका कोला रखूं मेरे वाट मेरे मतलब ना कभी करती है एडवर्टाइजमेंट देने में मैं बोला कि बहुत तरह अभी दिनो एक आठ मर गया करो आगे तो बोलो मैं අනිත් එක මම මේ ඊයේ කරපු එක ටික ගොඩක් දිගට මේ විග්‍රහ කරමින් ගොඩක් කළා ඉතින් ඒක නිසා ඒක සමහරලාට මේ දිග වැඩිද මන් දන්නේ නැහැ ඉතින් මේ data ප්‍රශ්නකුත් තියෙනවා මේසොන්ට ඒක නිසා අනිත් එක මම මේ මේකෙදි ගොඩක් මේ දාර්ශනිකව මේ ගැඹුරු විදිහට නැත්නම් දේශපාලනිකවත් ඉතාල ගැඹුරු විදිහට දේවල් විග්‍රහ කරන්න යන්නේ නැහැ මම කතා කරන යම් ටොපික්ස් වල හේතුව මොකද මේ अतर ममकराने सामान्य मिनसुंट अवबोधे मिनसुंट हेमन अवबोधे बेटे हरक्ट अवबोधे हेमल बागम किसी पेहदी की देवर एक मगे मे मित्र खराब लेने लुकू गबर मे दार्शनिक देव की अना मे अभी पटांग मकदम की पटांगा ये पेरेदा मैं ये पेरेदा मैं आप पुलिस है उम्मा महा कृपाड़ी वेड कर लिब्बा अनुराधपुर पे ओकुदी हेमदाम वेड करना मे ये अनुराधपुर इतना मे अरे कोहे अनुराधपुर वेवाटे इधर तीन तरह ज्ञान भी ज्ञान मे चीय जोड़ पना मे अरेस्ट कर अरेस्ट कर पुलिस अरे पुलिस इट पास मुखद कल दी पुलिस इट पास कल दी कुपाट में बैठे अम्मा अरे अम्मा दिमापी पुलिस दिन बला दी कल मित्र मित्र दी दिन बला दें को मित्र प्रश्न गैलमें पुड़ी गैलमें गेलमें कुछर लज्जावड़ पत्न कुछर लज्जावर पत्न गेलम तमंग जमा पीसरा वो अवरुदू समाटो बालो दास पड़ी अमाइन कौर वाली के लज्जा वहा 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 क्या होना गेम मोदी
ඔයා කෑවන පොලිසි පොලිසි බාර ගන්නවද මේ මරණය මේ 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 වගේ නෑනේ අනිත් එක දෙමාපිය උනා කල්පනා කරන්න ඕන ඒගොල්ලොත් ওই වයස පොගල් තියෙන ඒ වයසෙත් ඒගොල්ලොත් ওই කරන්න බලන ඔක්කොම නැටිට නැටලා ඇවිල්ලා තියෙන දෙමාපියෝ දෙමාපියෝත් මේ අහිංසක නෑ මේ අනිත් එකට වැවක් වැවක් වටේ දැන් ඒක බලන්න එක විෂුවල් එකේ රූපේ බලන්න වැවක් වටේ පෙම්මතුන් තරුණ පෙම්මතුන් ඉන්නව 50ක් විතර දැන් තැන්වල වාඩි වෙලා ඒක ඒක බල චිත්‍රපටයකට ගන්න රූපයකට ගන්න බලන්න ඈත ඈත ලෝන් ෂොට් එකකට මාර ලස්සනයිනේ මේ ආදරය කිරීම කියන එක ඉතින් හරි ලස්සන දෙයක්නේ ඉතින් ආදරය කරන්නේ නැතුව කොහොමද මේ ලෝකේ පවතින්නේ ආදරය කරන්නේ ආදරය කරන්නේ නැතුව මේ ලෝකේ පවතින්න බෑනේ ඉතින් ඒක ලස්සන වැඩක් ඉතින් අර ඒක මේ තරුණ කොල්ලෝ ගෙල්ල ආදරය කරනවා ඉතින් තරුණ කොල්ලෝ ගෙල්ල ආදරය කරන එකට පොලිසිය කඩාපැනලා කුපාඩි වැඩ කරනවා නම් මන් දන්නේ මේ මොන රටක්ද කියලා මේක දැන් ඕක හැමදාම පොලිසිය කරන වැඩක් ඕක හරි කාබරොල්ට පැල ජෝඩුවල්ලනවා දැන් ඇත්තටම ඔබ නීතියේ තියෙන එකක් නෙවෙයි ඇත්තටම නීතියේ නීතිය එහෙම ගන්න නැහැ නීතියේ දැන් මේගොල්ලෝ මේ අල්ලන්නේ අවුරුදු 200කට විතර ඉස්සර මේ තියෙනවා මේ මේ සුද්ධ හදපු නීතියක් එහෙම තැනි පාදර පණත කියලා ඒ පාදර පණතින් කියන්නේ මේ අයාලේ අයාලේ යන්නව අල්ලන්න කියලා අයාලේ යන්න කියලා කට්ටියක් ඉන්නවා කියන ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ පාරේ නිකන් ඔය රෑක කොහේ හරි ඔය හිටුව ටික දැන් බලමුකෝ දැන් ඒ නීති අනුව මම ඔය පොඩි ජොයින්ට් එකක් ගහලා හරි ලින්ක් එකක් දාලා හරි සාක්කුවක් දෙක දාගෙන පාරේ රෑ ඔය ඇවිදින් හිටියොත් මම ඕනනම් අත්තට පුළ ගන්න පුළුවන් මගේ ආතල්ලේ කඩන්න පුළුවන් මම බීච් එකේ ඇවිදින් ඉන්නවා නම් පොඩි ආතල්ලේක තනියෙන් ආ තනියෙන් මං කියන්නේ මගේ අත කඩලා පොලිසිය පුළුවන් මම පොලිසිය කුඩු දාන්න මොකද අයාලේ යන මගේ ඒ දැන් මං හිතේන අයාලේ දැන් මගේ අම්මලට මං කියන්නේ දැන් මේ මාර කේසය දැන් මං ආතල් එකට ඇවිදින එක අයාලේද පෙම්මතුන් අධ්‍යයක අල්ලගෙන ඇවිදින එක අයාලේද දැන් මේ සුද්දා ඒ කාලේ උන්ගේ වාසියට මේ මේ උන්ට ඒ කාලේ මේ එක එක දේවල් තිබ්බ උන්ට මට හේතුව දැන් මට කියන්න විදිහක් නැහැ මේ දිග වැඩි මොකද මේ නීති ආවේ කියලා ඔය නීතිය දැන් මේ උන්ට උන්ගේ වාසියට අර ගඤ්ඤතාහනම් කළා ඒ ගඤ්ඤතාහනම් කළේ උන්ගේ වාසියටද ආ උන්ගේ අර කුටි විකුණ ගන්න හරි ලංකාවේ නීති අනුව අවුරුදු 16ට වැඩි ඕනම ගෑනු ළමයෙකුට තමන් කැමති පිරිමියෙක් එක්ක ඕන වයසක ලිංගික හැසිරෙන්න පුළුවන් ඒක තමයි නීතිය අවුරුදු 16ට වැඩි නම් තමන්ට තමන්ට පුළුවන් මේ 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 ඕනෝ කෙනෙක් එක්ක ලිංගික කාබර කරගන්න. අවුරුදු 18ට ගෑලම එක. දැන් මෙතන මේ ලිංගික හැසිරලා නෙමෙයි ඔන්නම් කිස් එකක් දෙන්නේ නැති. උන් මේ ආදරය කරන එක. හරි. එතකොට දැන් මේ පොලිසිය දැන් මොකද කරලා තියෙන්නේ? මේ නීතිය කඩලා. මූලික නීතිය මේකේ රටේ ව්‍යවස්ථාවෙන් සෑම දරුවෙකුටම දීලා තියෙන නිදාස නිදහස මුන් කඩලා දැන් මුන් නේද අපි නීති කැඩුව මොකද එන්නේ පවුවදාම පොලිසිය හරි එල්ලලා ගහන හරි දැන් එතකොට දැන් පොලිසිය නීති කැඩුවා මොකද කරන්නේ ගෝඨාභය මහත්තයා මේ මහින්ද මහත්තයා මම එදෙන්නක නෑනේ දැන් පොලිසිය නීතිය ගන්නලා කිව්වා ඔයගොල්ලෝ මොකද කරන්නේ ආ ඒ වගේම අර පජාතිකරත් කළා අර ළමයිගේ දෙමාපියගල එක්ක අරුන්ට අවවාද කළා යවපන් එතන දෙමාපිය කියලා ලැජ්ජා කළා ඔය අන්නාද පොලිසිය හරි මාර කේස් එකක් මේක අරාබියෙත් මෙහෙම නැහැ හරි එතකොට ඔය ඔය කාමරොන්ට පැනලා තල්ලනවා ගණිකාවල් වෙනවා ඔය අපාදල් නීතියට ගණිකාවල් වෙනවා ලංකාවේ ගණිකා වෘත්තිය එදෙන්න බෑ කියලා බෙදෙන්න බෑ කියලා නීතියක් නැහැ හරි මේ ළඟදී නඩු තීන්දුවක් දුන්නා එයා ගණිකා වෘත්තිය ඉතිලක ගෑල්ලම එක්ක වල දාලා රංගදිසාරායක දසනායක මේ විදුරුතුමා දුන්න තීන්දුව තමන්ට නිදහසේ තමන්ගේ වෘත්තිය කරගන්න පුළුවන් ඇඟ විකුණන එක. ඒකට මේ බාධා කරන්න එපා. අර සංවිධානාත්මක කරන්න බෑ කිව්වා. මොකද කාගේ හරි යටතේ කවුරු හරි ආව මෙහෙවල යාව ගණිකා වෘත්තියට එහෙම ගෙනවන මෙහෙම මේ එහෙම බෑ කිව්වා. හරි. එහෙම බෑ. ඒ කියන්නේ සංවිධානාත්මක කරන්න බෑ. තනියෙන් කරගන්න පුළුවන් ගණිකා වලට නීතියක් නැහැ ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් කියන්නේ ඔය ඔය පාදර නීතිය අනුව තමයි මේ ඇංගල් එක පොඩ්ඩක් මෙහෙට ගේන්නේ එතකොට මේ එහෙම තමයි කිව්වේ
එහෙම තමයි තියෙන්නේ නීති අනුව. එතකොට දැන් පාදක නීති අනුව දැන් මම මොකද්ද කරන්නේ? ඔය ඔය ගොවේ කොළඹ ඉන්න ගොඩක් ගණිකාවෝ මසාජික් කොළ ඉන්න කෙල්ලෝ එන දුප්පත් ගෙවල් වල එන එන දුර පළාත වල දුප්පත් ගෑන් ළමයි. හරිද? උන්ට කොළඹ ඇවිල්ලා රුපියල් 20,000 25,000 පඩිය. ඒ පඩියෙන් කාලය වුණාම රුපියල් 2,000ක්වත් ඉතුරෙන්නේ නැහැ. ඉන්න ජනතාව දිහා 8,000ක් ඉතුරෙන්නේ නැහැ. හැබැයි ගෙදර ගොඩක් ප්‍රශ්න. ගේ කෑල හදා ගන්න ඕනේ. ඒක පොඩි පැල්පතක ඉන්නේ. නංගෙල මල්ලට උදව් ගන්න ඕනේ. ඉතින් මේ 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 ඒගොල්ලන් ඉතින් ඒගොල්ලෝ පහසුම දේ ඒගොල්ලෝ කරනවා ඉතින් තමයි මම කියන්නේ හැමෝම නෙවෙයි පහසුම දේ කරනවා මොකද හේතුව මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ විකුණනවා ඉතින් අපිට ඒකට මුකුත් කියන්න බෑනේ දැන් අපි කියමුකෝ මේ 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 මුට්ට කර ගන්න මේ අර පිටකොටු ඉන්න සහෝදරුවෝ ඉන්නවනේ දැන් ඒගොල්ලෝ තමන්ගේ ශරීරය විකුණන්නේ ඇඟ විකුණන්නේ හරි මම කියන්නේ ගණිකා වෘත්තිය සම්පූර්ණ මේ ලෝකේ තුරන් වෙන්න ඕනේ. මේක මෙහෙ එහෙම තියෙන්න ඕනේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ට ඇඟ විකුණන්න ඕනේ නැති තත්වයට මේ රටවල් දියුණු වෙන්න ඕනේ. මේ රටවල දුප්පත්කම නැති කරන්න ඕනේ. ඉතින් මේ දුප්පත්කම ඒවා නැති කරලා ඒ තත්ත්වයටපත් වෙනකන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මිනිස්සු මැරෙන්නේ නැද්ද? මේ මිනිස්සුගේ දේවල් ඒගොල්ලෝ කරගන්න එපා. අඩුගාන ගේ කෑලා පොඩි ඉන්න හුන්නු කෙවල් එක 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 කාමරයක 10-15 ගන්නක දුර පළාත්වල ඔය පැල්පත් ඔය නගර නෙමෙයි ඈතකට යන්නකෝ ඔය පොඩි පොඩි ගෙවල් හුම්ඩු වගේ හදාගෙන පැල්පත් ඒවය ළමයි එන්නේ එහෙම නැතුව සමහර ළමයිනුත් එනවා මොකද ගෙවල් තියෙන ළමයි උත්තර මොකද ඒගොල්ලන් ප්‍රශ්න වැඩි ඒගොල්ලන්ට මේ රුපියල් කොළඹ ඇවිල්ලා රස්සාව කළා 20,000 කියන බෑ ඒ කරන්න බෑ ප්‍රශ්න විසඳන්න බෑ ඒ සමහර තියෙන්නේ කරන එහෙම කරන්න කියලා දැන් පිටකොටුව වෙන කාව ඉන්න ඔය මිනිස්සුන්ට කවුරු රස්සාවක් දෙන්නේ නැහැ වීදි කරේ කාවන් ඒගොල්ලෝ කැතයි මෙයා ගණගණත් නැහැ ඒගොල්ලන්ට තියෙන රස්සා කරනවා ඒ නිසා මේ මේ කොපාඩු වැඩේ මේ පොලිසිය කරන එක මම හිතන්නේ ආණ්ඩුව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ 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 මිනිසුන්ට ලව් කරන කට්ටියට ලව් කරන්නත් තමන්ගේ ඇඟ විකුණන කට්ටියට ඇඟ විකුණ ගන්නත් මම දන්නේ බුදුහාඳුනා කාලේ සිටියනේ අභිසාරිකා බුදුහාඳුනාගේ බණ අහලා ගිහිල්ලා ඒ වැඩේ කරනවා බුදුහාඳුනට ඒ ඒ ගෙවල් වලට ආරාධනා කරනවා ඒ අභිසාරිකාව දාන දෙනවා බුදුහාඳුනා කවදාවත් කිව්වේ නැහැ වෘත්තිය කරන්න එපයි කියලා හරි ඒක නිසා මේ බෞද්ධ රටක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියපු දේවත් පිළිපදින්න කියලා මම පොලිසියට කියනවා. හරි මේක මේ හරිම භයානකයි මේ 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 ළමයිට මේ මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මේ කරන අපරාධේ ආ පොලිසිය පොලිසියට කුමාඩිකන් කොහොමද හැමදාම කරනවානේ. ආ මාව හෙට ඇවිල්ලා අල්ලලා යන්න එපා මොකද මේක ඇත්ත කතන්දරේ. ඒකට මම මේ කිව්වා කියලා මාව අල්ලගෙන ඉඳන්නේ නැහැ. ඒකයි මේ දැන් තත්ත්වය භයානකයි දැන් මේ ඉස්සර ගිය අවුරුදු පහේ නම් අපි ටිකක් මං කියන්නේ මම UMP කාලේ නෙමෙයි හැබැයි දැන් ගිය අවුරුදු පහේ නම් මේ මීට වඩා දේවල් සැලට කතා කරන්න පුළුවන්කම තිබ්බා. දැන් එහෙම නැහැ. ඉතින් මේ අර ඊයේ පෙරේදාත් කාල උත්සන් ගිහින් තිබ්බා මේ මාධ්‍ය වේදී. හරි ඊළඟට ඒක. මොකද ඊළඟ හරක් මස්නේ හරක් මස්. දැන් මේ 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 හරක් මස් සානම් කරන්න නෝනේ. ලංකා හරක් මරණ එක කුකුල්ලු මරනවා ඌරෝ මරනවා හාව මරනවා කොකලුකුම්ම මරනවා තාරාව මරනවා ඔක්කොම මරනවා හරක ඉතරක් ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් හරක මේ මේ අර පොඩි මොකද ඒකට මේකුත් තියෙනවා ඉතින් මේ කිරි දෙනවා අපි අපේ උගේ කිරි බොන නිසා මරන්න ඕනේ නැහැ කියන මේ යකෝ ඉතින් පිරිමිහරක් කිරි දෙන්නේ නැහැ නේ කිරි දෙන එළ දුන්නනේ එන නීතියක් දාපන් මේ 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 එළදුන්නු විතරක් මරන්න එපයි කියලා නේ. එතකොට තව ගියා හරකගෙන් බර හදගෙන بس වැඩ අරගෙන අපි මේ හරක් මරනවා කියලා. ඉතින් ඕකට මේ 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 වැඩ ගන්න ඕනේ නෑ නේ. මසට දැන් පිටරටවල මසට ඇති කරන හරකේ වැඩ ගන්න නෑ. ඒගොල්ලෝ ෆාම් වල හදනවා. දැන් මේ හාමුදුරුවරු ඉන්නෝනේ ගරුතර ස්වාමීන් වහන්සේලා. දැන් මේ ගරුතර ස්වාමීන් වහන්සේලා දාල්ට දෙන කුකුළු මස් කනවා. අඬු වලින් මේවා ඇද ගන්න. හරි. එතකොට මාළු කනවා. මාළු කනවා කියන්නේ ඇගේ මාළු කනවා වගේ කනවා. හරි. එතකොට බුදුහාමුදුරුවෝ කියලා නෑ මාළු වස් කන්න එපා කියලා. හරි. හරි. බුදුහාමුදුරුවෝ ඔය පන්සිල් පද පහක් කියවලේ පන්සිල් පද පහක් තියෙනවනේ ප්‍රාණඝාතයේ වරක ඔය පන්සිල් පද පහත් බුදුහාමුදුරුවෝ කියපු එක නෙවෙයි. ඇත්තටම. ඕක මේ Hindu ආගමෙන් ආපු එකක් ඔය පන්සිල් අටසිල් දසසිල් කියන ඒවා. හරි. ඔය බුද්ධාගමේ ගොඩක් මේවා තියෙනවා හින්දු ආගමේ බලපෑම තියෙනවා මහායාන බුද්ධාගමේ බලපෑම තියෙනවා තේරවාදී බුද්ධාගමට
ඉතින් මේ මේ ඒවයින් එකතු වෙච්ච අරව මේව විකාර තියෙනවා. ඉතින් මන් නම් මේ මේ කියන්නේ බුදුහාඳුරෝ මේ 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 ඔය පන්සිල් මගුල් කියලා නෑ. අදද බුදුහාඳුරෝ කන්න එපා කියලා කොහොමද කියන්නේ බුදුහාඳුරෝ මස් කෑවනේ. බුදුහාඳුරෝ මස් කෑවා. බුදුහාඳුරෝ අර බුදුහාඳුරෝ ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටියේ උරුමර්මනේ. ඒ මනුස්සයාට දානයක් දෙන්න අඬ කිව්වා. මට බහාමුදුන්නේ මට දානයක් දෙන්න ඕන කියලා. ආ මං එන්නම් කිව්වා. වඩින්නම් කිව්වා. මේ වචනත් වැරදි. එන්නම් කිව්වා. ඒක නිසා වඩින්නම් කිව්වා. ඊට පස්සේ මේ ආ වැඩ්ඩා වැඩ්ඩට පස්සේ මේ උරුමස් දුන්නා. උරුමස් දුන්නට අර ලේබඩ ගියා. ලේබඩ ගිහිල්ලා බුදුහාඳුරෝ මැරුණේ ලේබඩ ගිහිල්ලා. ලේබඩ ගිහිල්ලා විජලනේ වෙලා. හරි මොකද පිරිනුවම් පෑවලු අපේ පවුල කියනවා. හරි බුදුහාඳුරෝ පිරිනුවම් පෑවා මේ ලේබඩ ගිහිල්ලා. එතකොට මේ දැන් තමාරු දැන් ඒක වෙනස් කරලා හදනවා මෂ්රූම් මේ හතු හතු වර්ගයක් කාලා වෙනවා කියලා. හරි දැන් මෂ්රූම් කෑවද උරුමස් කෑවද කියලා දෙකම අපිට හොයන්න බෑනේ. මේවා ඔක්කොම මේ සාහිත්‍යයේ ඉවිලා තියෙන දේවල්. ඉතින් මං කියන්නේ උපකල්පනයක්. ඉතින් හාමුදුරුවෝ උණ්ඩ දෙන්න උරුමස් මාළු කන්න හොඳ නම් මේ සමහර හාමුදුරුවෝ හරක් මස් උරුමස් කනවා. ඉතින් හොරෙන් සමහර දානවලට දෙනවනේ. ඉතින් හරක් මස් උරුමස් දැන් අපේ කවුද අර හාමුදුරුවෝ කවුද කවුද මේ තමන්ත බද්ද හාමුදුරු. දැන් ඒ හාමුදුරුවන්ගේ දානවල උරුමස් මේ හරක් මස් ඔක්කොම තියෙනවනේ. ඒ හාමුදුරුව මොලේ තියෙනවා. ඒ හාමුදුරුව මේ මේ හොඳ වැදගත් හාමුදුරුවක් නමක් මේ. ඉතින් මේ එයා කියනවා මම කියන්නේ මේක මේ මේකේ මේකේ මේ මේ ඇවිල්ලා මොකද දන්නවද මේ කරන්නේ හාමුදුරුවරු. හරිද මේ මේ හරක් ඝාතනය කරන මම සතුන් මරනවාට පක්ෂ නැහැ. හරිද මම හරි කැමති මස් නොකා ඉන්න. මම සත්තු ඇති කරන කෙනෙක්. උන්ගේ මූණ බැලුවාම හැමදාම මට හිතෙනවා උන්ගේ වෘතක් කරනකොට දෙයියනේ මම හැම මස් වර්ගයක්ම කනවනේ මිනිමස් අතරින්න මේ සත්තුන්ගේ මස් කන්න හොඳ නැහැ කියලා මටත් එහෙම හැඟීම් එනවා. ඉතින් මාත් හරි කැමති වෙජිටේරියන් වෙලා ඉන්න මස් කන්න නැතුව. නමුත් ඉතින් මිනිසා මස් කෑම පටන් ගත්තේ ගල් යුගයේ ඉඳලා. හරි ඒ මිනිසුන්ට ආහාර ගස්කොළන් තමයි ඉස්සල කෑවේ. ඊට පස්සේ ආහාර හිගයක් ආවා. ආහාර හිගයක් ආවම මේ මිනිස්සු බඩ කින්නේ. අන්තිමට අර වෙන සතු දඩයන් කරන මස් කන්න පටන් ගත්තා. ආයෙගොල්ලන්ට ආයුධ තිබ්බේ නැහැ දඩයන් කරන්න. පස්සේ ආයුධ හදාගත්තා. ආයුධ හදාගෙන ඊට පස්සේ මිනිහා ඉපදිලා තියෙන්නේ මස් කන්න. ඒ දයිදුනම් මස් කනවා. මේ මස් කන එක සංස්කෘතියක්. මස් කන එක සංස්කෘතිය. ඒක මිනිහාගේ ආහාර සංස්කෘතිය. දැන් මේක මේ 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 බොරුවට මේ දඟලලා වැඩක් නැහැ මේකට. ඒක මිනිස් ගතිය මස් කන එක. යයිකෝ මිනිස්සු මේ ජීවත් වෙලා ඉන්න අපේත් මස් කන්නේ. අපි ජීවත් වෙලා ඉන්න අපේ මස් කන්නේ නැද්ද මේ මිනිස්සු? ජීවත් වෙලා ඉන්න අපේ මස් කන්නේ නැද්ද? අපි උගුර කර කන්නේ නැද්ද? අපි අපිට කෙලවන්නේ නැද්ද? ඉතින් අපි මිනි මස් කනවලට හපන්නේ ඉතින් ඒක. හරි ඒක නිසා මේක ඉතින් ඔය මේකේ 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 ඇත්තටම යට හේතුව මේකයි. මේක මේ පව්පින් කතාවක් නෑ. මේ ස්වාමින් වහන්සේලා හෝ දැන් මේ පනත මහින්ද රාජපක්ෂ මහත්තයාලා ගෙනාවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නවා මේක ඇත්ත කතන්දරේ. මේ මහත්තයාට මේ හාමුදුරුවරු මේ තෑහෙන කරදර කරන ගත්තා මේ වැඩේට. මොකද්ද මේක යට තියෙන්නේ? මේක යට තියෙන්නේ මුස්ලිම් විරෝධය. මුස්ලිම් විරෝධය තියෙන්නේ. මොකද මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය හරක් මස්. දැන් ඒ මිනිස්සු කොහොමද දැන් මේක මේ හරක් මස් තානා කළාම කන්නේ කොහොමද? පිටරටින් ගෙන හරක් මස් කිලෝක මිල මේ කිලෝ එක මිල 3,500. ඔය නෙට් එක ගහලා බලන්නකො පිටරටින් ගෙන මේ හරක් මස් කිලෝ එක කීයද කියලා. 3,500. දැන් මේ රුපියල් 1,000 කියන දින හරක් මස් කිලෝ එක සාමාන්‍ය දුප්පත් මුස්ලිම් මිනිස්සුෙකුට රුපියල් 3,500 කී දීලා කන්නේ මේ කියන්නේ. හරි දැන් මේ හරක් මස් තහනම යටතේ තනිකරම තියෙන වර්ගවාදී ජාතිවාදී. මේක පව්පින් මගුලක් නෑ. මේක පව්පින් මගුල නම් එන මාළු කුකුල්ලු ඔක්කොම තහනම් කරන්න ඕනේ නේද? ඉවරයි කතන්දරේ. බඩු ඉවරනේ. එතකොට ඔක්කොම හරි. අපි තෙලුළු කකා තනවල කකා ඉන්න ඉවරනේ ප්‍රශ්නේ. හරි එතකොට ප්‍රෝටීන් ඌනතාවය ඇති වෙලා කොච්චර සල්ලි තිබ්බත් ප්‍රෝටීන් ඌනතාවය මිනිසුන්ට ඇයි ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ ඒකට. හරි මස් කන්නේ ඊට පස්සේ ඉඳී ඉතින් මේ කැට් වගේ. ඒක අතරින්නකො මම නම් කියන්නේ මූලිකව ගොල රැවටෙන්නේ නැගා මේ මේ හාමුදුරු ස්වාමීන් වහන්සේලා ගරු. මොකද මම අර කලින් වීඩියෝයේදී මේ තුමන්ලට එහෙම නෙමෙයි කිව්වේ වෙන සැර වචනයක්. ඉතින් ඒක මම ඒක නිසා මේ ආයි රෙකෝඩ් කරන්නේ ඒක ඒ සැර වචන අයින් කළා. ඉතින් මේ ගරුතර ස්වාමීන් වහන්සේලා මේ
පව්පින් මගුලක් නැහැනේ ඉතින් ඒගොල්ලන්ට අනිත්‍යත් උන්ද මේ පව්පින් මගුල් නැහැ මේක තියෙන්නේ මුස්ලිම් විරෝධය මුස්ලිම් මිනිස්සුන්ට කෙලවන්න මේ හදන්නේ මේක ජාතිවාදය මේක වර්ගවාදය මහින්ද මහත්තයා මේකට අහුවෙලා ඉන්නේ අනිත් එක මහින්ද මහත්තයා මේක දන්නවා හරි දැන් මහින්ද මහත්තයා ওই මගුලක් කරන්න ඕනේ නැහැ තුනින් දෙයක් හම්බෙන්න තියෙන්නේ ඡන්දය ළඟ නැහැනේ ඡන්දය ළඟ නම් ඔක්කොලාට කමන්නේ නැහැ ඒ නිසා මහින්ද මහත්තයා මොලේ තියෙන මිනිස්සුන් මන් දන්නවනේ ඒක නිසා මේ මේ මේක මේ මේ විකාර වැඩ කරන්න එපා කියලා දැන් මට කියන්න දෙන්නේ මහින්ද මහත්තයාට. එච්චර කියන්න දෙයක් අමතකුණා මේ 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 මේ. ඒක මං හිතන්නේ අපි එඩිට් කරලා පස්සේ දා මේ හාමුදුරුවරු දැන් මේ ගව ඝාතනයට විරුද්ධයිනේ. හැබැයි දැන් මේ උන්නාසයලා යුද්ධයට සපෝට් කළානේ. පිරිත්තුල් බැඳන හමුදාවේ රණවිරුවන්ට මොකද්ද කිව්වේ ගිහිල්ලා කොටි මරපන් කියලා. දැන් ඒක කොටි කියන්නේ මේ 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 මිනිස්සු නෙමෙයි. අපි අර කොටි අතාරෙමුකෝ. උඩින් ගිහිල්ලා බොහොම දාන්න කිව්වා. හාමුදුරුවෝ කිව්වා ගිහිල්ලා අනේ ජනපතිතුමනි උඩින් ගිහිල්ලා දාන්න බොහොම. ආයිදා උඩින් දැම්ම ගිහිල්ලා බාම. යුද්ධෙදී උඩින් ගිහිල්ලා බොහොම දැම්මා. දැම්මම මොකද උනේ? සාමාන්‍ය මිනිස්සු ලදරුවෝ. අන්තිම අහිංසක මිනිස්සු මැරුණා. එතකොට හාමුදුරුවන්ට හොඳයි ජනඝාතනේ. ගවඝාතනේ හොඳ නැහැ. ජනඝාතනේ හොඳයි. හරිම ශෝක හාමුදුරුවනේ. උත්තර දෙන්න පුළුවන් නම්. හරි උත්තර දෙන්න බුදුවා ඕන නැහැ ඔයගොල්ලෝ. මන්නම් කැමති නැහැ ඔයගොල්ලෝ එක එක මේ 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 දර්ශන වලින් උත්තර දෙනවා නේ ඔයගොල්ලෝ බුද්ධ ධර්මයෙන් උත්තර දෙන්නකෝ ඔයගොල්ලෝ. බුද්ධ ධර්මයෙන් උත්තර දෙන්න. මොකද්ද උත්තර දෙන්නේ? ගවඝාතනය නරකයි. මිනිස් ඝාතනය හොඳයි. උඩින් බෝම්බ දාලා මිනිස්සු මරනයි. එච්චර අසාසෙදී ඔබ සැමට ස්තුතියි. දැන් පැය භාගයට වැඩි හරි කියන එක ඇහුණට කවන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ නාම රාජපක්ෂ මහත්තයා ගැන පොඩ්ඩක් කියන්න යන්නේ. නාම රාජපක්ෂ මහත්තයා තරුණ සහ ක්‍රීඩා ඇමතිවරයෙන් පත්වීම ඇත්තටම මම හරි කැමතියි. මොකද හේතුව තමයි එකක් තමයි මේ තරුණ එකකටපත් වෙන්න ඕනේ. අනිත් එක දේශපාලන අධ්‍යක්ෂකින් තියෙනවා. අනිත් එක මේ 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 රාජපක්ෂ පවුලේ කියන්නේ ඉතින් ඒ ඒ තරුණයන්ට ක්‍රීඩාන වැඩ කරනවා නම් ඒ පවුලේ හයිය තියෙන්න ඕන. ඔය නිකන් මේ මිනිසුන්ට මේ 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 ඇමතිවරුපත් වුණා කියලා ඉතින් ලොකු වැඩ කරන්න බෑ. ඉතින් අර පවුලේ කෙනෙක් වුණාම ටිකක් බලයක් තියෙනවනේ. ඒ නිසා ඔය තරුණ සහ ක්‍රීඩා ඇමතිවරුන්ට මේ මහත්ය පත්වෙච්ච කෙන මම ගොඩක් සතුටුයි. අනිත් එක තමයි මේ මේ පෞලික කාලේ ගොඩක් විවේචන ලක්ුණා මේ මහත්තයා මේ ඉරාජ් වීරරත්න මේ තරුණ සේ සමාවේ අධ්‍යක්ෂ කෙනෙක් බවට පත් කළා කියලා. දැන් ඕකට මම නම් මුකුත් කිව්වේ නෑ. එක එක්කෙන එක එක මේ 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 කිව්වනේ. හැබැයි මේ මේ රාමල් මහත්තයා ළඟදී ටැටූ ගහන ඔන්නේ බවන තරුණයන්වත් අපි බලා ගන්න ඕන අපි තරුණ අමාත්‍යාංශය වශයෙන් කියලා. හරි ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක්. එහෙම කවුරුත් මම හිතන්නේ ලංකාවේ මෙතෙක් එහෙම මේ අමුතුවේ කියපු නැති කතාව දී මහත්තයා ඒක අපි කියපුවල හොඳයි. ඒ තරුණ ගැන බලන්න ඕන. හරි එතකොට ඒ ටැටූ ගහන කොණ්ඩයවන තරුණගෙන වෙන සංස්කෘතියක්. ඒක උප සංස්කෘතියක්. ඒක වැරදි නෑ. ඒ ඒ කොල්ල කෙල්ලෝ හරිම අහිංසකයි. මේ ඒක විලාසිතාවක්. මොකද විලාසිතාවන් කරන්න එපා. විලාසිතාවන් කරන්න ඕන. දැන් මමත් ඉස්සර මෙතන කොණ්ඩයවලා හිටි. හරි ඒ වගේ විවාහෙදි මම මේ මාල දාලා එළරු දාලා ඉන්නේ විලාසිතාවන්. මුදු දාලා ඉන්නේ විලාසිතාවන් තියෙනවා. ඉතින් ඒ විලාසිතාව ඒ විලාසිතාවන් කරන මේ තරුණයන්ට මේ කෝල් එක ගන්නකොට ඒ විලාසිතාවන් මේ කරන කට්ටියගෙන අංගවල බලන එක හරිය ලොකු දෙයක්. හැබැයි මේ ඉරාජ් වීරරත්න මහත්තයා ඒ සම්බන්ධව ගැළපෙනවා මම කියන්නේ. මොකද එහෙම ඇත්ත දන්නවනේ. දැන් මේ මේ විලාසිතාවන් ගැන දන්නවා, අලුත් දේවල් ගැන දන්නවා. ඒ කියන්නේ අලුත් පරපුර එතකින් දෙකේන්නේ. ඉතින්
ඉඩක් කියන්නේ ඉතින් එන වෙලෙන්නේ තඩි වෙලෙන්නේ මේ මිනිහරි කොමාර් කියලා අන්තිම රාකට් එක සල්ලි තමයි හැබැයි ඉතින් කමන්නේ පොඩ්ඩක් ඒ තරුණ ගැනත් හොයලා බලන එක හොඳයි නමුත් අනිත් එක තමයි ඉතින් මම කියන ආපදාවේ ධාමාවේ තව දෙයක් කිව්වේ නැහැ එකක් තමයි මේ මද්‍රව්‍ය සංස්කෘතික ලංකාවේ එකක් තියෙනවා මම ඒක දැන් ඊළඟට කතා කරන්න ඒ තරුණයෝ මද්‍රව්‍ය ගන්න සංස්කෘතියක් තියෙනවා. ඒකෙදි මේ කරන්න ඕනේ මද්‍රව්‍ය ගන්න අය පොලිසියට අල්ලන් ගිහලා උගු හිරගන්න එක නෙමෙයි. ඒ ගැන සංවේදී වෙන එක. ඉතින් නාමල් මහත්තයා ඒක ගැන හිතන්න ඕනේ. මද්‍රව්‍ය ගැන මම වනා වැරද්දක් විදිහට හිතන්නේ නැහැ. මේ මද්‍රව්‍ය තමයි. මේවා මද්‍රව්‍ය. මන්නේ මන් දන්නේ කුඩුයි ගංජා විතරක් මද්‍රව්‍ය වෙලා මේ අරක්කු දෙකට මද්‍රව්‍ය වෙලා නැහැ මේ ලංකාවේ මන් නම් තේරෙන්නේ නැහැ. अरे मंकी अरे ना हमारा प्रश्न तब हितान कारण तीन मे तरुणी गुहा इन मे मे दुखी तरुण अरे और दाटे दाट सह विचित परतरे तरुण इन मुट करगन कुनवा तीन हॉटल वेड करना पेमेंट की वेदा करना अरे अध्यापन बार पौल जीवित गत करना इति मुखद मुखद बट गोल गोल आसकर बाबा वेडक की उत्तर बाबू वेडक की बट की गोल अरे की वेडल हरि दरते तरण ඉන්නවා දුගී දැන් උතුරු නගරයේ බලවත්වට ගන්න ඒ උතුරු නගරයේ බලවත්වර තව කැරල්ලක් අතලන තව කැරල්ලක් අතලන ඒ කියන්නේ මේ මිනිසුන්ට දැන් මේ කොළඹ ඉන්න මේ මේ නාගරාසන්න ඉන්න කට්ටියට නම් මේ මොන මොන හරි මගුලක් තියෙනවා අර දුගී උතුරු නගරයේ දුගී දුප්පත් වෙන කොල්ලෝ කෙල්ලන්ට මෙලෝ මල දාන රස්තාවක් නැහැ රස්තාව තියෙන සංවර්ධනයක් තියෙන්න බෑ රස්තාව වෙන සංවර්ධන ව්‍යාපෘති තියෙනවා එතකොට උතුම් නැගුණේ සංගත ව්‍යාපෘති මොකද නැහැ පාරවල් හදනවා විතරයි වෙන මේ මගුල් මේ පැක්ටරි නෑ රස්සා නෑ දැන් මං අහන්නේ නාම රාජපක්ෂ මහත්තයා ලේසි නෑ ඔය තරුණ කටයුතු මහත්තයා කියන්නේ ඕක මේ පොඩි පොඩි සෙල්ලම කීරානම් හරි ලේසි තරුණ කටයුතු කියන එක මේ ඔයගේ එකට ඇතුළත් තරුණගේ දුප්පත්කම තරුණගේ රස්සා නෑ නැතිකම ඒක ඔයාගේ තාත්තට බාප්පටයි දීලා හේතු කරන්න එපා. මොකද තාත්තරයි බාප්පටයි දීලා හේතු කරන නම් ඔය තරුණයම කිසිම වැඩක් නැහැ. ඈ මේ මිනිස්සු දුක්ඛිත නේ තරුණ කොල්ල කෙල්ල දුක්ඛිත රස්සා නැහැ. කන්නේ නැහැ. අර ගස්කොලම් කන්නේ කොල කන්නේ කොල කාලා නේදන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න තුන් වේලටම කොල කාලා ඉන්න දුප්පත් පව්. මේ කොළඹ දිස්ත්‍රික්කේ දු. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඕවා. හරි ඒ ඒ තරමට දුප්පත්කම මේක වැඩි. කවුල්තල් නැගරන දුප්පත් වැඩක සමුද්‍ර සාහාර ආධාරය දෙනවලු පවුල් ලක්ෂ 14කට ලංකාවේ පවුල් ඉන්නම ලක්ෂ 55යි තුනෙන් එකක්ම සමුර්ධි ගන්නවා එතකොට තව සමුර්ධි දෙන්නේ නැති සමුර්ධි බලාපොරොත්තු තව ඉන්නවා ලක්ෂ 10කට එතකොට ඒ ඔක්කොම ගත්තට පස්සේ අර ලංකාවේ පවුල් පවුල් පරස්පර භාගයම දුප්පත් सरल मे कारण सरल कारण पाउल बागे लंका पाउल बागे दुपत समुद्र सहनाधार लभ्य मुखद समुद्र सहनाधार रुपये तुम दस पंच पंदा उन्नम को ओके अरे इधर मार कैसे अम्मे अरे अभी बोस अभी कुड़ी वागन मारे अभी वेल बो मारे वागन अभी दुपत අපි පොහොසත් මිනිස්සු නෙවෙයි. හරි? එතකොට නාමල් මහත්තයා බාව අතරින්නකෝ. මම කියන්නේ මේ 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 තරුණ ප්‍රජාව දුප්පත් තරුණ ප්‍රජාව ගැන පොඩ්ඩක් වැඩියෙන් හිතන්න ටිකක් බරපතල කාරණාවක්. මොකද ඒ ඒක සඳහා ඔබතුමාට ඕක මේ කරන්න බෑ මේ මේ එම ලේසි. ඒකට ඉතින් සම්පූර්ණ ආණ්ඩුවේ ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. මේ තරුණයන්ගේ අඩුගානේ මේ තරුණයන්ට
රැකී රක්ෂාවක් දෙන්න. මේ රැකී රක්ෂාවක් කළා දුප්පත් ඔය ගම්වල කොල්ලෝ ඇවිල්ලා මේ මොනවද කරන්නේ? කුකුලා දාගොල දන්නවනේ සිකුරු රස්සා කරනවා අරමයා කොන කාලා බීලා ඉවරුණාන පස්සේ අන්තිමට පඩියේ බොඩි මට දීලා කෑවලම අතපක් අතේ දෙන. ආයි ආයි කමරන. හරි? අනිත් රස්සත් එහෙමයි. ගාමන්ටවත් එහෙමයි. හරි? ඕක ඒක නිසා බරපතල කාර්යයක් මේ නාමල් මහත්තයාට මේ පැවැරලා තියෙන්නේ. ඔබතුමා තාත්තයි බාප්පයි එකතු වෙලා මේ ලංකාවේ දුක් විඳින තරුණයන්ට මොනවහරි කරන්න බලන්න. දැන් මම ඊයේ මෙයාර පොලට ගියා අපි කියන්නේ මේ මගේ දුවරත් වඩා බාල කොල්ලෙක් මම බලගෙන කකුල් කෙට්ටු අත් කෙට්ටු කොල්ලෙක් එන ලොකු ගෝණියක් කරගාගෙන පොලේ හැමදාම මම උදාගෙනවා. මම හරි දුකට බලන් ඉන්නවා උන්දියා. දැන් උන්ට මම කීයක් හරි ගිහිලා මල්ලි මේක දෙන්න කියලා කීවා රුපියල් 500ක් දීලා දැන් නෑ. රුපියල් 1000ක්ද 2000ක්ද දෙනවා මල්ලි මේ තියාගෙන අනුකම්පාවට. මල්ලන් කොහෙද එහෙම දන්නේ? ඉංගාලන් නම් මම දෙනවා රුපියල් 100 මේ ඉතින් මේ එනිසා මේක ටිකක් බරපතල කාරණයක්. නාමල් මහත්තයා කරගහලා තියෙන ඉදිරි දැන් නාමල් මහත්තයා කොහොමද අනාගතේ අපේ ජනාධිපති වෙන්නේ නියමිත ඔන්න වැඩ දාන්න පුළුවන් අමාත්‍යංශයක් හම්බෙලා තියෙන්නේ. මේ කොල්ල කෙල්ලෝගේ ඡන්ද ටික හම්බ වුණොත් ගොඩ තමයි. මොකද මේ රට වැඩියෙන්ම මේ පාවනේ ඡන්ද තියෙනනේ, පාවනේ ඡන්ද තියෙන්නේ කොල්ල කෙල්ලෝගේ ඇතේ. උන් දන්නේ නැහැ මොකාකට දෙන්නද කියලා. උන් එවල දෙන්නේ මේ භාවනේ ඡන්දත්වයේ සාමාන්‍ය භාවනේ ඡන්දයේ ලක්ෂ 40ක් විතර තියෙනවා ලංකාවේ. ඒ ලක්ෂ 20ක් විතරම කොල්ලෝ කෙල්ලන්ද. හරි. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි, ඒක ඉවරයි. ඔයද ඕපන් කළා දැන් රිවෝක් කළා තියෙනවා. ඒක මං කියන්නේ මේ දැන් එන වැඩිද විනාඩ ගන්න. මේ මිනිස්සු ඩේරවෙන් ඊරට දැන් ඇති ප්‍රශ්න තියෙනවා. මම බලයි දන්නේ නැහැ මේ මඹුල්ලම්ප ආමේ කුඩු අල්ලන එක. දැන් මේ බලා කුඩු අල්ලනවානේ මාර විදි මාර කේසයෙන් මේ කුඩු අල්ලනවා ගංජා අල්ලනවා. දැන් මා වැඩේ තියෙන්නේ දැන් මේ 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 මෙන්න භයානක දේවල්. මෙන්න සිගරට් අති භයානකයි. මේක බහැරකයි කියලා මම නෙමෙයි කියන්නේ වෛද්‍යවරු. මොකද මම නම් කියන්නේ නැහැ මේ සිගරට්ටත් තරක්කුත් බහැරකයි කියලා. මම මේ කියන්නේ වෛද්‍යවරු. වෛද්‍යවරු කියනවා මෙන්න අති බහැරකයි බොන්න එපා. රයිට්. හරි, එහෙම කිව්ව මෙන්න අරක්කු. වෛද්‍යවරු මොකද කියන්නේ? අති බහැරකයි බොන්න එපා. මම නම් කියන්නේ නැහැ මේ දෙකම මේ අති බහැරකයි කියලා. හරි, දැන් එතකොට ඕගොල්ලෝ ඉස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න. දැන් මම මේ කතාව කිව්වයි කියලා මේ ආරක්ෂක කවුද බං මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අර හමුදා මහත්තයා නෑ කමල්ගුරු මහත්තයා දැන් එහෙම ගේමක් දෙනවනේ මේ කුඩුවල්ලන්. දැන් කමල්ගුරු මහත්තයා එට උදේ මාව ඇරස් කරන්න එන්නනම් එපා මෙන්න වැන්දා. මොකද මේක ඇවිල්ලා මගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මට අයිතියක් තියෙනවා මගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න. දැන් මම මද්ද්‍රව්‍ය වලට පක්ෂව කතා කරනවා කියන්නේ මේ 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 මද්ද්‍රව්‍ය විකුණනවා නෙවෙයිනේ. මද්ද්‍රව්‍ය ප්‍රවාදනය කිරීම වෙන්න පුළුවන්. ඉතින් ප්‍රවාදනය කිරීම කරන්නේ බලන්නේ බං අපිද? අරක්කු විකුණන්නේ කවුද? ආණ්ඩුවේ ලයිසන් එකෙන්ද? සිගරට් විකුණන්නේ ආණ්ඩුවේ ලයිසන් එකෙන්ද? එතකොට දැන් ඒක ප්‍රවර්ධනය කරන අපිද? දැන් ආණ්ඩුව තමයි මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්නේ. දැන් ආණ්ඩුව මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කර මේ සිගරට් ආකෝ ඇරෙන්නේ වෙන මද්ද්‍රව්‍ය අල්ලනවා. දැන් මන් දන්නේ මම මේකේ තියෙන වෙනස මොකද්ද කියලා. මම දැනුවත් ඔයගොල්ලෝ ලංකාවේ යන්න ඉස්පිරිතාලවලට ලංකා සියලුම ඉස්පිරිතාලවලට යන්න සියලුම ඉස්පිරිතාලවලට මට එක 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 මිනිහෙක් ගෙනත් දෙන්න කුඩු ගහලා මැරිච්ච එක මිනිහෙක් ගෙන දෙන්න ගංජා ගහලා බැරි. එකෙක් ගෙන දෙන්න මට. එක එකත් ඔයගොල්ලන්ට හොයාගන්න බෑ. කුඩු සහ ගංජා ගහලා මැරිච්ච එකෙක් විශ්වවිද්‍යාලවල. හොයාගන්න බෑ ඔයගොල්ලන්ට එකෙක් ගන්න. ඒකද ඇත්ත. හැබැයි ඔයගොල්ලෝ යන්නකො අරක්කු උතිකරල් බීපියු. ඔයගොල්ලන්ට ඕන තරම් මේ මන් දන්නේ නෑ උන් අරක්කු සිකර් බීලද මැරුණේ කියලා. හැබැයි වෛද්‍යවරු කියන්නේ ඔව් වෛද්‍යවරු කියන්නේ සිරෝසිස් තියෙනවා. ඒ සමහරවල් සිරෝසිස් තියෙනවා මේ මේ සිංහල බේත් බීලා. අරිෂ්ඨ බීලා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ අරක්කු ආමේද.
ඔයා කියන්නේ දැන් ස්පිතාලේ දොස්තරලත් මාර බඩු හරිද පිරිමියෙක් ගියෝ කටේ පිළිකාවක් හැදිලා දොස්තරලා කියන්නේ ආ සිකයන් බොනද බුලත්නරව ආ ඒ නිසා තමයි ඔබට මේ පිළිකාව මම මේ අද්දකීමෙන් කියන්නේ මගේ තාත්තාට පිළිකාවක් හැදිලා මං හිටියා ගෑනු වාට්ටුවම එහෙම පිරිමි වාට්ටුවම එහෙම එක ළඟ තියෙන්නේ පෙරදිනිය දන්ත වෛද්‍ය විද්‍යාලයේ තාත්තාගේ පිළිකාවක් හැදෙනවා යාට පිළිකාව හැදෙන සිකයන් බිල නෙවෙයි නමුත් ටිකට් වල තමයි දැම්මේ ඒ ඒ වාට්ටේ ඉන්න ඔක්කොම පිළිකා රෝගීන් කටේ පිළිකා ඔක්කොම දැම්මේ සිකයන් බොනෝ ගැටි උන් සිකයන් බොන්නේ නැහැ බුලත්ට කන්නේ නැහැ දැන් එතකොට උන්ට පිරිමින්ට හැදලා තියෙන්නේ මේ වෛද්‍යවරු කියන්නේ පිළිකා හැදලා තියෙන්නේ ඕක නිසා ඒකම ඒ වෛද්‍යරම අර අර එහා වාට්ටුවට ගියාම ඒකෙත් ඉන්න කටේ පිළිකා හැදිච්ච ගෑනු වාට්ටුවේ හැරතෝ ගියා දැන් එතනද ගියාම දැන් උන් පිළිකා කටේ හැදලා තියෙන්නේ සිකයන් බිල නෙමෙයි බුලත් තිර කාල නෙමෙයි මාර කේසයක් මේක දැන් කටේ පිළිකා ගෑනුන්ට එන්නේ ඉබේ පිරිමින්ට මේ වහැලා ඒක වෛද්‍යවරුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය වෙයි වෛද්‍යවරුන්ගේ මම අද්දකින මේ කියන්නේ හරි ඒක නිසා මේ 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 ඕවා මේ එන මිත්‍යාවක් මේ රටේ තියෙන මේ මේවයි මේ පිළිකා හැදෙනවා අරව මේ මගුල් කියලා පිළිකා හැදෙන්නේ ශරීරයේ තියෙන මේ මේ pH අගය කියන එක ඒ pH අගය ඒ ප්‍රමාණයට වඩා ඉක්මවා ගියොත් තමයි පිළිකා හැදෙන්නේ හරි දැන් මගේ මල්ලි දවසට සිගරට් 5ක් ඉදලා පුරවනවා හරි අවුරුදු දැන් මේ 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 මම හිතන 45ක් ඉදලා 40ක් ඉදලා 45ක් ඉදලා ඔව් පොඩි කාලෙම වෛද්‍යරුව අන්න පිළිකාව ඊට පස්සේ මේ බඩේ මොකක් හරි ආමුගම උඹ බීලා ඔන්න සිරෝසිත ඔන්න අරක්කු මේ රටේ වෛද්‍යරු ඉන්නව නේද වැඩක් නැහැ කියලා මම දැන් මේ අර මගේ විනයක්ක සාහිත්‍ය කතා කරන නිසා මම උන්ට මොකක් කියන්නේ අනිත් එක මම පොඩි ගෞරවයක් තියෙනවා මගේ තාත්තාගේ හොඳ හොඳ කළා මම උන්ට පොඩි ඒ නිසා ගෞරවයක් තියෙනවා මේ නිසා මොකක් කියන්නේ මම මම කියන්නේ ගියේ දැන් දැන් එතකොට දැන් මේ මද්ද්‍රව්‍යයේ මද්ද්‍රව්‍ය කියන්නේ සංස්කෘතියක්නේ මත්වීම වානර යුගයේ ඔය වානරයෝ ගල් යුගයේ මිනිස්සු මේ මේ ඔය හිටපු ගමන් එක එක ගස් කොළන් වල ගෙඩි කනවා කොළ කනවා කොළ ගෑවම මත් වෙනවා උන් ඊට පස්සේ මොකද කළේ අම්මට උඩු මාර්ගයේත් උන්ට හිටපු ගමන් උන්ට ආතල්යක් ආපු ගමන් උන් ගිලා අරකින් කනවා අරගෙන ඒ ගෙඩි කොළ කාලා මත් වෙලා වැටිලා ඉන්නවා ඕක තමයි මද්ද්‍රව්‍ය සංස්කෘතිය ආරම්භය ලෝකේ. නැතොම මිනිස්සු මේ වස විසඳලා මිනිසුන්ට පෙන්නුව පෙව්වා නෙමෙයි කොම්පැනිකාර. මේක ආරම්භ ඉරොද දැන් ඔක දිනුනා දිනුලා දැන් මද්ද්‍රව්‍ය විදියට අපිට දැන් මත් වෙන්න ඕන අපි කියලා ගහක ඉන්න ගෙඩියක් කන්න ඕනේ නැහැ. හරි අපි ගිහිල්ලා මේ ගස් කොළන් කන්න ඕනේ මේ කොළ කන්න ඕනේ නැහැ මත් වෙන්න. හරි ඒ අපිට දැන් බඩු නිෂ්පාදනය කරලා තියෙනවා අපි මේ මද්ද්‍රව්‍ය කියන්නේ සංස්කෘතිය. මං අහන්නේ ආණ්ඩුවේ දෙපිටි ප්‍රතිපත්තිය මොකද්ද? හරි අයි 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 මේ සිගරට් අරක් විතරක් දීති අනුකල්ල ගල්ලා මේ අති දරුණු දොස්තරලා කියන මේ අති දරුණුයි කියලා දැන් මේ අතු දරුණු ඒ වරින් තිය අනුකල්ලා අයි ගන්ධ කුඩු විතර කරන ගන්ධ කියන්නේ කිසිම හරියක් නැති ද්‍රව්‍යය ලෝකෙ මෙතෙක් ගන්ධ කියන්නේ කිසිම හරියක් නැහැ විද්‍යාත්මක හොයාගන්නේ හරියක් තියෙන එක ලා හොයාගෙන තියෙන්නේ දුම ඇද්දත් කෑවත් ගුණයි කියලා දැන් මේ මේ ආණ්ඩුවෙන් ගංජා නීතිගත කරන හදනවා මගේ අතපය හතරම උස්සල සපෝට් එක දෙන්නේ මං අවුරුද්දකින් කාටවත් ඡන්ද දාන්නේ නැහැ මං මේ මේ රාජපක්ෂලා ඔක නීතිගත කළොත් ගංජා මං ඡන්ද දානවා උන්ට දිගට හරි මේක මේක නීතිගත කරන්න මොකද දුප්පත් නැති කරන්න බෑ දුප්පත්කම ඔය කුඹුරු වල ඔක්කොම මේ 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 වී වගා පාඩුයි ඔය කුඹුරු වල ඔක්කොම ගංජා වවන්න ඕන ගංජා වල ගංජා පිටලා තරින්න ඕන එතකොට මේ රටේ දුප්පත්කම නැති වෙලා ධනිකාව නැති වෙලා ඔය ඔක්කොම නැති වෙලා මිනිස්සු ගොවිය යන කාරේ අර පිටරට වල ගොවිය යන කාරවලනේ දැන් මෙහෙත් එහෙම ගොවිය කාරවල යන්න ඕනේ ඒක නම් මේ භෝගවගා මාරෙන්න ඕනේ හාල් හරි ලාභෙට පිටරටින් ගෙනාවේ කි හරි දැන් අපි හා කිල්ලක් කරන රුපියල් 100ක දිදා එන්නේ පිටරට ගහ කිල්ලක් කරන රුපියල් 60ට කෑවේ හරි ඔය මේ මොන මගුලත් මේ ඔය කුඹුරු තියාගෙන නිකන් මේ මිනිස්සු දුක් දෙන්නේ ඔය ගංගා වන්න තියෙන්නේ එනිසා මේ ආණ්ඩුවේ කරන්න යන මම ඒක සතුටුයි අනිත් එක තමයි මේ දැන් ගංගා ඇල්ලුවම හේම්පෙටි පුච්චනවා
කසිප්පෙල්ලු ආවම ඔක්කොම ගගන හැල්ලනවා. හරි අල්ලන කුඩු වලට මොකද කරලා තියෙන්නේ? මට කියන්න අල්ලලා තියෙන කුඩු වලට මෙච්චර කාල මොනවද කරලා තියෙන්නේ? මේ ආණ්ඩුව තමයි හැම ආණ්ඩුව. කොහෙද ඒවා තියෙන්නේ? අපිට හෙට පෙන්වන්න පුළුවන්. මේ කුඩු අල්ලමු කිලෝග්‍රෑම් ගාන ඉඳලා මේ අවුරුදු 10 ඇතුළත අල්ලපු කුඩු කිලෝග්‍රෑම් 10 ඉඳලා අපිට අල්ලපු ගානයි ඊට පස්සේ මේ ගබඩාවල ඒ අල්ලපු කුඩු ටික තියෙනවද? ඒ අල්ලපු කුඩු ටික තියෙනවද? ප්‍රශ්නේ තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඒ පිච්චු. කොහෙද කුඩු පිච්චුවේ නැහැ කොහෙවත්? පිච්චුවා. කුඩු පිච්චුවේ නැහැ කොහෙවත් ඒ ඔය බොරු කතා. කොහෙද පිච්චුවේ නැහැ නෑ කුඩු පිච්චුවේ නැහැ. කුඩු කොහෙවත් පිච්චුවේ නැහැ. මයිත්‍රි පිච්චුවේ නැහැ. මයිත්‍රි මගුල පිච්චුවා. මා විසින් කම්පැනි අරන් ගිල්ලා. මොකද? විසින් කම්පැනි. ඔව්. අර දිය කරේ. अच्छे ජනාධිපති රටක ජනාධිපති වෙලා ජනාධිපති වෙරි පැෂන් ගියාම සියලු සැප සම්පත් ලැබිලා ආයි පාර්ලිමේන්තු රින්ගලේ නගෙන මන් දන්නේ නැහැ මුන්ට වගේ ලැජ්ජයි හරි ඊළඟට කියන්න තියෙන්නේ මම දැන් ඔය කතාව ඉවරයි දැන් ඔය කුඩු වර මගුල් ගැන මේ මම බව අහන්නේ මෙච්චරයි දැන් ඕගොල්ලන් හරි නැති කරනවා අපි ඕන අපි අරකුසි කරන නොබී ඉන්න අපි ඔබලා ඔක්කොම නැති කරපල්ලා ඉවරයි කතාව දැන් මගේ ආලුවේ ඊට ඔය කතා කරමු කියන යකෝ මචං බෝවා කියන්න එපා ඇත්තටම මුන් අර කුසි කරන්නේ නැති කරයි දන්නේ නැහැ බය හිතෙනවා ඒ මල කෙලියක් වගේ නෑ නෑ බය වෙන්නේ දැන් නැහැ එතකොට මිනිස්සු ගානට අරකු ගෙදර පෙරා ගන්නවා හරි සිගරට් එකකට අවශ්‍ය දේ ගෙදර හදාගනි ඒ නිසා ඒකන බය වෙන්නේ දැන් නැහැ මේ තාම මට කියන්න දෙයක් අමතක වුණා මේ 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 මේ